आदरणीय हितवतुनी आदरणीय दुआ दारुवनी मम मे महा रैलिय पहाड़ी वेल पनीुड मुल लंकावटम देनवा ए तमाई मैत्री पालाई महिंदगे खंडायम एकट एकवेला सतन अवसान करला जयग्रहणय दाहक वेंद लबा देनवाई कियला अद बहुम पहाड़ी एक सत जाति पक्षे वेड पिलवल ती रटे जनाधिपति वरया विनाश करा මම විනාශ කරපු දවසේ 8 වෙනිදා මම ගෙදර ගියා. තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් තුමා රටේ ජනාධිපති වුණා. ඉතින් මට මේකේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ගමට ගිහිල්ලා ජනතාව ආවා. විශේෂයෙන් මං ස්තුතිවන්ත වෙනවා පොළොන්නරුවෙන් විශාල පිරිසක්. බස් අරගෙන හැමදාම මාව බලන් ආවා. එනිසා ඇවිල්ලා කිව්වේ එකම දෙයයි නැවත දේශපාලනට එන්න. ඊට පස්සේ නුගේ ගොඩින් ආරම්භ කරපු සටන ඒ මහා මෙහෙයුම දිනේෂ්ලා විමල් වීරවංශ ඇමතුමල්ලා වාසුදේව නානායක්කාරලා ලොකුගේ ඇමතුමා ඒ වගේම උදේ ගවම්පිල ඇමතුමා ආදීනි කවුවෙලා මේ පළාතෙන් ඉන්න මේ නායක දේශපාලන නායකත්වයක් ඇවිල්ලා අපිට දැක්වුවේ ඒ රැල්ල දිසා තමයි නැවත අපි දේශපාලනයට ආවේ කියන එක මා තමුන්වන්සලා මතක් කරන්න ඕන. ඒ ඔබේ ඉල්ලීම මං හිතුවේ මට පැහැර අරින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි ඒ නිසාම මා හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ශක්තිමත්ව ඉදිරියට යන්න එකමුතුව ඉදිරියට යන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙන කියලා අපි පැහැදිලිව කියන්න ඕන. අමුණාසේරට වීතික 50ට මම 40ට ගන්නම් කිව්වම එපාය පාලම් සිගේ 40 එපා කියලා 50ට ගියා. ඉතින් මොකද උනේ 50? 22කට බැස්සා. දැන් අපි බහැදිලිව කියනවා. අපි බහැදිලිව කියනවා අමුණාසේරට 18 වෙනිදායි පස්සේ ආපහු 50ට වීතික අපි ගන්නවයි කියන එක අපි බහැදිලිව කියනවා. එක අපි කියනවා එතනින් අපි නැවතෙන්නේ නැහැ. අපි මේ තමුන්නාංශලා දන්නවා මේ ප්‍රදේශය මේක ගොවි ජනපදයක්. මේ ගොවි ජනපදයේ ජනතාවට අපිට අපේ යුගයේදී අපි කරන්න පුළුවන් හැම යුතුකමක් පිටු කරන්න අපි කටයුතු කරා කියන එක අපි මතක් කරලා දෙන්න ඕන. ඒ දරුවන්ට විශේෂයෙන්ම දරුවන්ට ඉගෙන ගන්න රාජකීය විද්‍යාලයේ පොළොන්නරුවේ බිලියන ගාණක් ගෙනල්ලා වියදම් කරන්නේ මේ පොළොන්නරුවේ ජනතාවට අපි සුබ පතන්නයි කියන එක දරුවන් වෙනුවෙන් කියන එක ගොවි ජනතාවගේ දරුවන් වෙනුවෙන් කියන එක මා මතක් කරන්න ඕන. රජයේ සේවකයව ශක්තිමත් කරනවා විතරක් නෙවෙයි මේ රටේ ආවම වැටුම රුපියල් 25000 දක්වා වැඩි කරන්න කූලික වැටුම වැඩි කිරීම සඳහා අපි පියවර ගන්නවා කියන එකත් අපි මතක් කරන්න ඕන. රාජ්‍ය සේවය සමහර වෙලාවට දෙනින් නැවතෙන්නේ නැහැ ගුරුවරුන්ට. අපි ගුරුවරුන්ට ඔවුන්ගේ සේවය ගැන සලකලා රජයේ සේවකයාගේ අවුරුදු ගණනාවක් ගියන් පස්සේ ඔවුන්ට බලපත්‍රයක් වාහනයක් බදුරහිත වාහනයක් ලබා ගැනීමේ බලපත්‍රය ඔවුන් කරන සේවය වෙනුවෙන් අපි ගෙන් දෙන්නට අද සූදානම් වෙලා තියෙනවායි කියන එක අපි මතක් කරන්න ඕන. ඒ අපේ දරුවන්ට උගන්වන හින්දා පෙර පාසල දරුවන්ට උගන්වන ගුරුවරියට රුපියල් 5000ක වැටුපක් වැඩි කරන්න. මේ ව්‍යාපාරයක් ආරම්භ කරන කාන්තාවකට 50000 සිට ලක්ෂ 2 දක්වා ආධාර සහ ණය මුදල් අඩුපොලියට ලබා දෙන්න මේ පියවර ගන්නට අපි අද සූදානමින් ඉන්නවා. මේ නිසා යමෙක් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඌ ගන්න වාහනයට ත්‍රිවිලරේ පළවෙනි ත්‍රිවිලයට අපි ඔවුන්ට බදු රහිතව ලබා දෙන්න පියවර ගන්නට එවා මේ අඩුපොලියට ලබා දෙන්න පියවර ගන්නට අපි කටයුතු කරනවායි කියන එකත් අපි මතක් කරන්න ඕන.
පානීය ජලය අපි දෙන්න දිවිච්චේවා ඔක්කොම වහලා දාලා නතර කරලා මේවා නැවත තමුන්නාන්සලාට දීලා තමුන්නාන්සලාගේ හැම ගෙදරකටම විදුලිය දුන්නා වගේ හැම ගෙදරකටම පානීය ජලය නල ජලය ලබා දීමේ වැඩපිළිවෙල අපි දියත් කරනවා කියන එක අපි ඔබට මතක් කරන්න ඕන. අමාරු කියනවා කොහෙන්ද මෙයාට මේවට සල්ලි. මම පෝර ටික දෙනකොට තමුන්නාන්සලාට පෝර ටික දෙනකොට 350ට එදා කිව්වේ මොකද්ද මෙයා කොහෙන්ද මෙයා ගාව මොකද්ද ඇලඩින්ගේ පුදුම පහන තියනවා වගේ. ඔව් අපි ඇලඩින්ගේ පුදුම පහන තියනවා අපි දුන්නා පෝර 350ට තවමත් දෙනවා. අපේ ආණ්ඩුව කියනවා පැහැදිලි ලෙස දිගටම පෝර සානාධාරය අපි ලබා දෙනවා කියලා. අපිට ඉන්නවා හොඳ කණ්ඩායමක්. ඔබේ පළාතෙන් ඔබ ආඩම්බර වේ යුතුයි. ඔබේ පළාතෙන් ජනාධිපතිවරයෙකු ඇවිල්ලා තියෙනවා. ජනාධිපතිවරයා ඔබගේ ජනාධිපතිවරයා සන්ධානයේ සභාපතිවරයායි. ඔබේ පළාතේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිවරයායි. ඒ නිසා ඒ සභාපතිත්වය එක්ක ඔබට තියෙන යුතුකම හතර දෙනෙක් මේ පාර්ලිමේන්තුවට එවන්න. මේ හතර දෙනෙක් එවන්න එකට එක් අහුවෙන්න. දැන් තියෙන එක පිළයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළයි. ඒ පිළ ජයග්‍රහණය කරන්න අවංක වූ ශක්තිමත් වූ පාර්ලිමේන්තුවක් බිහි කරන්න ඔබ සූදානම් වෙන්න කියලා පණිවුඩය දෙමින්